1903 තුනේ වෘතියක් විදියට ග්‍රාමීල්දාරි සේවාව ස්ථාපිත කරනවා. නමුත් විශ්වාස කරන්න මේ වෙනකන් අපිට සේවා ව්‍යවස්ථාවක් නැහැ. ඒ වගේම ග්‍රාමීණදාරීන් සතුව දැවැන්ත ගැටලු තොගයක් තියෙනවා. ග්‍රාමීල්දාරි කාර්යාලයක් පවත්වාගෙන යන්න රජය දෙන්නේ මාසිකට රුපියල් 3000යි. ග්‍රාමීල්දාරි කෙනෙක්ට තමන්ගේ කොට්ටාෂය ඇවිදින්න දෙන්නේ රුපියල් 600යි. ග්‍රාමීල්දාරි කොට්ටාෂයක දුර තියෙනවා කිලෝමීටර් 48ක් 50ක්. පරිපාලනය විසින් දැවැන්ත වපේ නිලධාරීන් මර්ධනය කරනවා. අනවශ්‍ය විදියට බලය පැවරීම්, තර්ජනය කිරීම, බියවැද්දීම් වගේ ක්‍රියාකාරකම් කරනවා. ඒ නිසා අපි පරිපාලනයට දිගින් දිගටම කතා කළා. ඒගොල්ලෝ අපිට විසඳුම් දෙන්නේ නැහැ. ඒගොල්ලෝ විසින් කරන්නේ හැමදාම කල්මැරීමක්. අපි ඒ නිසා තීරණය කළා ඒකාබද්ධ වෘත්තීය සමිතියක් විදියට රජයට ආරම්භයක් වශයෙන්. අපි සියලුම දෙනා එකතු වෙලා ලෙඩනිවාඩු වාර්තා කළා. අද සහ හෙට අපි බලාපොරොත්තු වෙනවා මේකට නිසි ප්‍රතිචාර නොලැබුණොත් එහෙම දීප්ත ව්‍යාප්ත වැඩ වර්ජනයකට යන්න. දැන් ඔබතුමියලගේ ගැටලුව කැබිනට් එකට ගිහිල්ලා නැද්ද? කැබිනට් එකට ගිහිල්ලා තියෙනවා. නමුත් කැබිනට් කමිටුවෙන් ඊළඟ කමිටුවට දාන්න ගගා කල් ගන්නවා. දැන් මාස දෙකක් තිස්සේ කැබිනට් එකට දාන්න විදියක් නැහැ. ඒ වුණාට ඒගොල්ලන්ගේ ප්‍රාදේශීය ලේකම්වරුට අනිකුත් සියලුම මාණ්ඩලධාරීන් කැබිනට් එකකින් තොරව දීමන අනුමත වෙනවා. ඒකට ප්‍රශ්නයක් නැහැ. ග්‍රාමීල්දාරි දීමනාවිල්ලන්නේ ග්‍රාමීල්දාරියට ජීවත් වෙන්නේ නෙමෙයි. මේ සේවය පවත්වාගෙන යන. නමුත් ඒකටවත් සාධාරණ විසඳුමක් පරිපාලනයේ දක්වන්නේ නැහැ. විශේෂ බාර අමාත්‍යතුමාගේ මැදිහත් වීම මොකද හිතන්නේ? විශේෂ බාර අමාත්‍යවරයාගේ මැදිහත් වීම දුර්වලයි. එතුමත් පොරොන්දු වුණා අපිට මාර්තු මාසයේ මුල අනිවාර්යෙන් අප්‍රේල් මාසයට කලින් සේවා ව්‍යවස්ථාව සහ දීමනා ගැටලුව විසඳනවා කියලා. නමුත් ඒක ක්‍රියාත්මක වුණේ නැහැ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.